අයිබුවන් මම සඳුන් අර්ලිය උනවටුන හෙඩ් ආටිස්ට් මේ ෂෙෆ් නවීන් මෙයත් එක්ක තමයි එකතු වෙලාද මම මේ කරන්න යන්නේ මේ අපි පොඩි ඩිස්ප්ලේ එකක් කරන්නේ ඒ කියන්නේ මේක පාච්මන්ට් වලින් කරන අයිසින් ෂුගර් වලින් ගෙදර හදා ගන්න පුළුවන් එකක් තමයි මේ කරන්නේ පොඩි ඒ කියන්නේ උත්සව කාලේට ක්‍රිස්මස් ස්පෙෂලි නිව් ඉයර් ඊවල වල කට්ටිය ආසයි පොඩ්ඩක් කැම මේසේ පොඩ්ඩක් අලංකාරවත් කරගන්න අපි මේ කරන්න හදන්නේ එහෙම දෙයක් ගෙදර කර ගන්න පුළුවන් දෙයක් ඉතින් අපි දැන් පටන් ගන්න යන්නේ ඒකට මේකට මම ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්න මේ තියෙන අයිසින් ෂුගර් ඊට පස්සේ තියෙනවා එග් වයිට් ඊට පස්සේ තියෙනවා මේ ලයිම් ජූස් ඊට පස්සේ තියෙනවා ජෙලටින් අපි දැන් මේක පටන් ගන්න යන්නේ මේක ඔයගොල්ලන්ට අතේ මික්ස් කරලා හදා ගන්න පුළුවන් ගෙදර වුණත් පොඩි ටයිල් කෑල්ලක් ගත්තා නම් අපි ලයිම් ජූස් ඇඩ් කර ගන්නවා ජෙලටින් මේක හොඳට හොඳට අතින් මික්ස් කර ගන්න ඕන මේක ඩෝ එකක් වගේ එනකම් පොඩ්ඩක් ටයිම් එක යනවා පොඩ්ඩක් දැන් මේක අපි අනාගත්තු ඩෝ එක මේක ඕගොල්ලෝ ටිකක් වෙලා අනාගත්තට පස්සේ මික්ස් කරලා අපිට හොයා ගන්න පුළුවන් මේක සාමාන්‍ය අපි අතින් අල්ලපුවම මේක හරි සොෆ්ට් මේක ක්ලේ එකක් වගේ ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට අපිට මේක මේ ඕන හැඩතල අපිට නමා ගන්න පුළුවන් මේකෙන් අපිට මෙහෙම ඕනම අපි ගෙදරක සාමාන්‍ය ක්‍රියේටිව් උනේ සාමාන්‍ය අපිට ඕන දෙයක් හිතලා බලලා මේකෙන් ඕන දෙයක් කරගන්න පුළුවන් තමන්ගේ හිතේ තියෙන ඕනම දෙයක් මම දැන් ඔයාලට මේ එක්සැම්පල් ගහන්න මෙතන මේක පොඩ්ඩක් ඩ්‍රයි කරගන්න පොඩි කාලයක් යනවා ඒ කියන්නේ මේක දැන් අපි හදාගන්න ඕනම එකක් මේ විදිහට ඩ්‍රයි අවුට් වෙන්න තියන්න ඕන ටේබල් එකක් උඩ මේක ඊට පස්සේ සාමාන්‍ය දවස් 3ක් විතර යනවා මේක ඩ්‍රයි වෙලා ෆුලි ඩ්‍රයි වෙන්න ඊට පස්සේ මේක අපිට ෆික්ස් කරගන්න ගන්න පුළුවන් මේක අපිට ඕනම හැඩතලයක් ගහගන්න පුළුවන් මේ ඩෝ එකේ මේ ඩෝ එක තියාගන්න ඕන දැන් අපි සාමාන්‍ය මික්ස් කරලා මේක ඩෝ එක එනවනේ මේ විදිහට අපිට හදාගත්තු ඩෝ එක මේක පොඩ්ඩක් එළිය තිබ්බොත් ඩ්‍රයි වෙනවා මේක අපි හැමතිස්සෙම තියන්න ඕන ක්ලීන් ෆිල්ම් මේකින් හරි එක්ක ගෙදර සාමාන්‍ය තියෙනවනේ සොපින් උරි කියන්නේ සොපින් උරියකින් හරි මේ කවර් කරලා තිබ්බා මේක ඩ්‍රයි වෙන්නේ නැහැ ඒතර අපිට ෆුල් ඩේ හරි මේක යූස් කරන්න පුළුවන් එදා දවසේ දවස් දෙක තුනක් හරි තියාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි හදන හැඩතලයේද මොකද ඒක තියන්න ඕන අනිවාර්යෙන් දවස් 3ක් විතර ෆුලි ඩ්‍රයි අවුට් වෙන්න. දැන් අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපිට ගෙදරදී කරගන්න පුළුවන් විදිහට සාමාන්‍ය කටස් තියෙනවා මේ වගේ කටස් අපිට ඕනම කඩේකින් මේවා ගන්න පුළුවන් සාමාන්‍ය කේක් බඩු කඩවල මේවා තියෙනවා ගන්න. අපි දැන් පෙන්වන්න යන්නේ මේ වලින් සාමාන්‍ය කරන්න පුළුවන් මොනවද කියලා. මේ විදිහට අපිට රෝලින් පින් එකක් අරගෙන මේක සීට් කරගන්න පුළුවන්. සාමාන්‍ය ගොඩක් වෙලා මේක තියාගන්න පාතේ මොකද අපේ අතේ හීට් එකට මේක පොඩ්ඩක් ඩ්‍රයි වෙන්න බලනවා ඊට පස්සේ ඕගොල්ලෝ මේක ඒ වෙනුවට ඕගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් මොනවාද කෝම්ෆ්ලා කෝම්ෆ්ලා පොඩ්ඩක් දාපුවහම පොඩ්ඩක් අර හියුමිඩිටි ගතිය නැතු වෙනවා තේ දැන් මේ විදිහට තියලා අපි මේ එක්සැම්පල් කපලා පෙන්නන්නම් කටස් එකකින් ගන්න පුළුවන් මොනවාද කියලා මේ දැන් මම මේ මල් පෙත් එක හැඩයක් කැපුවේ මේ වගේ අපිට යම් කිසි ප්‍රමාණයක් කපාගෙන ඒක සාමාන්‍ය පෙති මලකට සාමාන්‍ය පෙති අපිට කැමති විදිහට ගන්න පුළුවන් පෙති 12ක්ද 15ක්ද 20ක්ද ඒක ප්‍රශ්නයක් නැහැ දැන් මේ විදිහට ඒක අපි කපාගෙන මේක ඩ්‍රයි අවුට් වෙන්න තියන්න ඕන මේකත් ඊට අමතරව තව අපිට මේ කටස් ගන්න තියෙන ඕනම කේක් බඩු කඩේක අපිට මේකෙනුත් කපා ගන්න පුළුවන් හැඩ ටිකක් කොළ විදිහට දැන් අපි ඕන ටික මිසම් ප්ලාස්ටික් කරන් තියෙන්නේ දැන් මේ විදිහට කරගත්තු ටික අපි ඩ්‍රයි වෙන්න අරිනවා සාමාන්‍ය දවසක් දෙකක් ඩ්‍රයි වෙන්න අරිනවා සාමාන්‍ය වල දැන් මේක කරන තැන පොඩි ෆෑන් එකක් හරි AC රූම් එකක් තියෙනවා නම් ඒක වඩා හොඳයි ඒක ටක් ගාලා අපිට මේක ඩ්‍රයි අවුට් කරගන්න පුළුවන් within one day මං ගා වේලාසන මං කිව්වා මේක සාමාන්‍ය ඩ්‍රයි අවුට් වෙන්න යනවා දවසක් විතර මම වේලාසන අපි රෙඩි කරලා තියාගත්ත මේක දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මේක කොහොමද ෆික්ස් කරන්න කියලා මේ ග්ලූ ගන් එක මේකෙන් තමයි දැන් අපි අලවන්න යන්නේ මේක අපිට
කේක් ඕනම ෂොප් එකකින් මේක ගන්න පුළුවන් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක ෆික්ස් කරන හැටි ඈ මෙහෙම මේකට පොඩ්ඩක් ගම් ටිකක් දාලා මේක බොහොම ඉක්මනට ඇලවෙනවා මේක තියෙන ග්ලූ සාමාන්‍ය ප්ලාස්ටික් එකක් තියෙන මේකේ දැන් මේක අපිට ඕනම විදිහට දැන් මම මෙතන ප්‍රති බොහොම පොඩ්ඩක් ඇලෙව්වේ අපිට ඕනම විදිහට මේක අලෝකණ යන්න පුළුවන්. ඔයාලට ඕන විදිහට මේක ප්‍රති ගොඩක් වැඩි කරලා මේට මේට වැඩි ලොකු ප්‍රමාණයකට යන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට පේනව ඇති. මේක මම වේලාසන මේ බ්ලොග්ස් එහෙම අපිට ඕන විදිහට Tamande දැන් මගේ හිතට මම මේක කොහොමත් බලලා නෙමෙයි. මේක මගේ හිතට එන දේ තමයි මම මේ කරලා තියෙන්නේ මේකේ. මේ විදිහට ඔයගොල්ලොන්ට කැමති විදිහට ඩිසයින් කරලා මේ විදිහට කරගන්න පුළුවන්. මේ විදිහට ඩ්‍රයි අවුට් කරලා දවස් 3ක් විතර දැන් මේක ඊට පස්සේ දැන් මං හදන්නේ කලර් අවුට් කරන්න හදන්නේ දැන් මම මේක පාට කරන්න යන්නේ ඒකට අපි පාවිච්චි කරනවා අපිට ඕනම තැනකින් ගන්න පුළුවන් මේ කලර්ස් මේවත් තියෙනවා normal කේක් බඩු කඩවල අපිට කැමති කල මේ වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන් ඒ අරනවා මේක මම මික්ස් කරලා තියෙන්නේ වතුර වලින් නෙමෙයි මොකද මේ මේක දැන් අපි sugar dough එකක් හින්දා මේක නැත්තම් අපි වතුර පාවිච්චි කරොත් පාට කරන්න මේක දිය වෙන්න බලනවා ඒක හින්දා මේකට ඕන වෙලාවක අපි මේ හැම වෙලෙම පාවිච්චි කරනවා ඇල්කොහොල් මොන හරි සාමාන්‍ය white liquor මම මේ දැන් අපිට දැන් එයා බ්‍රෂ් එක මේක කියන්නේ මේකෙන් මම තමයි කලර් කරන්න යන්නේ දැන් මේ තියෙන මේකට තමයි මම මේ දාගන්න කලර්ස් එක දාගන්නේ